අනුරාධපුර ප්‍රදේශයේ නිල රාජකාරී කටයුත්තක් සඳහා ගොස් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාව ප්‍රාප්ත වූ දුම්රිය සාමාන්‍ය අධිකාරී HMKW බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරු 4:30ට බොරැල්ල කණත්තේදී සිදු කෙරෙනවා. ඒ මහතාගේ දේහ ඊයේ දහවල් 1 දක්වා මරදාන ටෙක්නිකල් මන්සන්දිය අතර දුම්රිය මුලස්ථාන ගොඩනැගිල්ලේ අවසන් ගෞරව වෙනුවෙන් තැන්පත් කර තිබුණා. ඊයේ දහවල් 1 සිට අද පෙරවරු 8 දක්වා ඒ මහතාගේ දේහය බොරැල්ල බේස්ලයින් මාවත දුම්රිය ස්ථානයේ අසල දුම්රිය නිල නිවස පරිශ්‍රයේ පත් කර තිබුණු අතර පෙරවරු 8 සිට සවස දක්වා බොරැල්ල ඒ ෆ්‍රේමන් මල්ශාලාවේදී මහතාගේ දේහය තැන්පත් කරලා තියෙනවා කියලා දිනමින අපට කියනවා. ලංකාදීපයේ මේ පිළිබඳව අපට යම්කිසි ආන්දෝලනාත්මක පුවතක් මේ පිළිබඳව දක්වනවා. මොකද දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ මරණයට විවෘත තීන්දුවක් ලබා දුන් බවයි ලංකාදීප අපට කියන්නේ. දුම්රිය සංචාරක බංගලාවක නවා තැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත් වූ දුම්රිය සාමාන්‍ය අධිකාරී වික්‍රමසිංහ බණ්ඩාර මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී MAC ගුණතිලක මහතා පෙරේදා විවෘත තීන්දුවක් ලබා දුන්නා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ මුත්‍රාහලේ සාම්පල මෙන්ම අක්මාව ආමාශය ඇතුළු ශරීරයේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා අදාළ පරීක්ෂණවලින් පසු එම මරණයට හේතුව නිශ්චිතවම දැනගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලන් සම්රවීර මහතා කියලා තියෙනවා. ශරීරයේ අභ්‍යන්තර හෝ මතුපිට සැකකටයුතු වල කිසිවක් දක්නට නොමැති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව තමයි හෙතෙම සඳහන් කළේ. දැන් අද දවසේ එතුමාගේ අවසන් කටයුතු පැවැත්වෙන බවත් දින මිනු පුවත්පත අපට කියූ බව අපි ඔබට කිව්වා. පහුගිය දවස්වල බොහෝ ආන්දෝලනයට ලක්වුණු අර PHI මහත්මයාගේ ඝාතනය තාමත් ඇතරම ඝාතකයන් සොයාගෙන නැහැ. PHI ඝාතකයා සජිත් හෙලිකරයි කියලා ඒ අතරේ ලංකාදීප පුවත්පත අපට කියනවා. සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ගෙනෙන වාර්තාව. කරන්දෙනිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය පිටුපස කුණු කෑම සපයන ආයතනයක් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවා කියලයි මේ කතාව අපට කියන්නේ. එම සිද්ධියේ පරීක්ෂණ ඉදිරියට යන ආකාරයක් පෙනෙන්නට නැතේ චෝදනා කළ විපක්ෂ නායකවරයා ඝාතකයන් අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ විධිමත් කරන්න ඇයිලා සිටින බවත් ප්‍රකාශ කළා. සාමාන්‍ය මෙවැනි ඝාතනයක් වූ පසු පොලිසිය පැය 24ක් යන්නට පෙර සුළුමුල හොයා ගන්නා නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් එසේ කටයුතු කර නැතැයිද හෙතෙම කිව්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා මේ රටේ ජනතාවට කුණු කෑම කැවීමට එරෙහිව කටයුතු කළ සමාගම් පුද්ගලයෙකු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට කුණු කෑම කැවීමට එරෙහිව කටයුතු කරන නිලධාරීන්ට යම් යම් සමාගම් මේ විදිහට ප්‍රහාර එල්ල කරද්දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැළැක්වීමට කිසිවකු හෝ නීති ආධිපත්‍යයට යම් බලපෑමක් කරනවාදැයි සැකයක් මතුවෙනවා කියලත් ප්‍රකාශ කළා. කලකට පෙර කරන්දෙනිය වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ ඝාතනය කළා. රසනායක රාතනක හිමිකරුවන් එය කළ බවට සැකයක් පවතිනවා කියලත් කිව්වා. දැන් ඒ එතුමා අඩු මුදලට ප්‍රතිකාර කරන නිසා මේක සිද්ධ වුණා කියලා. දැන් ඒ වගේම ගල් දිස්ත්‍රික් මන්ත්‍රී නිතින් චන්දිම වීරකොඩි මහතා මෙහෙම කියනවා. මේ ඝාතනය පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් මේ කරන්දෙනිය ආන්දෝලනාත්මක සිදු වූ ඝාතනය PHI මහත්මයාගේ ඝාතනය තවමත් සුළුමුල හොයාගෙන නැහැ. අර කියනවා වගේම දවසෙන් දෙකෙන් මේ වායේ සුළුමුල බොහෝ වෙලාවට ඝාතනයක සුළුමුල හොයා යනවා. හැබැයි එහෙම නොයන්නේ මේ ගැන පරීක්ෂණ විධිමත්ව පවත්වන්නේ නැත්තේ. දැන් එතුමාගේ ඝාතනයට මාසයකට පස්සේ PHI වරු සංවිධානයක් එකතු වෙලා පරීක්ෂණ කඩිනම් කරන්න කියලා උද්ඝෝෂණයක් පැවැත්තුවා. ඊට පස්සේ ඔන්න පොලිස්පතිතුමා මැදිහත් වෙලා කිව්වා ඉක්මනින් මේ ගැන සොයා බලනවා කියලා. ඉතින් තාමත් නැහැ. දැන් එතකොට මේ පිටුපස විපක්ෂ නායකයෙක්වරයා කියන විදිහට සමාගම් ජනතාවට කුණු කවන සමාගම් ඉන්නවද? ඒ ගැනයි ලංකාදීපය අපට මතක් කරන්නේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.